මේ කාලෙදි කොවිඩ් අවධානමක් තියෙන නිසා මං හිතුව ඔබව දැනුවත් කරන්නට ගෙදර අසනීප තත්ත්වයේ කෙනෙක් සිටිනවා නම් ඔබ අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද කියලා කතා කරන්න. මොකද ඕනම ගෙදරක උණකැස්ස හෙම්බිරිසාව හෝ රෝග තත්ත්වයක් තියෙන කෙනෙක් ඉන්නට පුළුවන්නේ. එහෙම වුණාම අපි මේ දවස්වල දැඩි ලෙස සැලකිලිමත් කමක් දැක්විය යුතුමයි. අපි හිතුව ඔබේ ගෙදර උණ කැස්ස උකුර අමාරුව සහ වෙනත් රෝග තත්ත්වයක කෙනෙක් ඉන්නවා නම් මේ කාලයේදී ඔබ දැඩි ලෙස සැලකිලිමත් කමක් දැක්වීම ඉතාමත් වැදගත් වෙනවා. පළවන දේ ඒ තමයි ඒ පුද්ගලයා වෙනම කාමරයක තියන්න. හැබැයි මේ ඔබේ ගෙදර පරිසරයේ සහ ඔබේ නිවසේ සමට එහෙම කාමර එක එකකට නැත්නම් අඩුම ගානේ මීටරකත් ඈතින් එයාව තබා ගැනීම ඉතාමත් වැදගත් වෙන එකනේ. ඔහු වෙනම තියන්න. හැබැයි වෙනම තියනවා විතරක් නෙවෙයි ඔහුට ඉතාමත් හොඳින් වාතාශ්‍රය ලැබෙන විදියට දොර ජනෙල් විවෘත කළ හොඳට හිරුවේලිය වාතාශ්‍රය ලැබෙන විදියට ඔහුට ඔහුව වෙන් කර තිබීම ඉතාමත් වැදගත් වෙන ඒ පළවන එක. දෙක, ඔහුට අපපස්ථාන කිරීමට එකයි පවුලේ යොදවන්නේ. ඒ කියන්නේ අම්මද තාත්තද සහෝදරයද බිරිඳද ස්වාමිපුරුෂද එකයි යොදවන්න. ඔහුට හැම කෙනාම වතුරු වීදුර එක්කෙනයි, අනිත් දරුවා තව එකක්, අම්මා තව එකක්, ඒ විදිහට ක්‍රියාත්මක කරන්න අපේ පවුලේ හිතවත්කම තියෙන්න ඕනේ. හිතවත්කම එක, නමුත් පවුලේ ආදරය කියලා කියන්නේ ඔහුවත් අපිවත් සුරක්ෂිත කර ගැනීම පිළිබඳවයි. ඒ නිසා එක්ව පමණක් ඔහුගේ ආවතැන් කරන්නට යොමු කරන්න. ඊළඟට තුන්වෙනි එක තමයි ඒ පුද්ගලයා දැන් රෝගියාව පුළුවන් තරම් නිවසේ පොදුවේ ගැවසෙන ස්ථානවලට නොයවන්නට උත්සාහ කරන. කියන්නේ මුළු තැන්ගේ හැම තිස්සෙම ඔක්කොම ඒක රාශි වෙන තැන්වල හැම තිස්සෙම ඒ පුද්ගලයාට ඇවිදින්න නැති වෙන්නට ඔහු වෙනම සිටීම වැදගත් වෙනවා. ඔහු වෙනම, මොකද එතකොට මුළු ගෙදරම ඇවිද ඇවිදින්නකොට ඒ රෝග තත්ත්වයට උණක් ඇසකින් බිරිසක් උණක් කෙනෙකුට හැදෙන්න පුළුවන්නේ. ඒ නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න. අනිත් එක තමයි අපෝපස්ථාන කරන පුද්ගලයා දැන් ඔහු තමා මේ රෝගියා සමග බද්ධ වෙලා ඉන්නේ. ඔහු නිරන්තරම රෝගී සත්කාරට යනකොට දැන් ඌට කන්න දෙනවා, බොන්න දෙනවා, බෙහෙත් දෙනවා, නොයෙකුත් දේවල් කරනවනේ. ඒ හැම මොහොතකදීම ඔබ අත් දෙක සබන් සවතර හොදන්න අමතක කරන්න එපා. දැන් ගෙදර නම් අනිවාර්යයෙන්ම සබන් සවතර තියෙනවනේ. නැත්නම් ඔබට සනීප ආරක්ෂක දියරයක් ගත්තත් හෝ අතේ පයිප් එකකින් වතුර පාවිච්චි කරන සබන් සවතුර ඔබ එකම ක්‍රමයකට අත හොදන්නට ඕනේ. අපි හිතමු සනීප ආරක්ෂක දියරයක් නම් මේ ඔබ මේ ගොඩාක් අතේ ගාවන්නේ එපා. අතේ ගලනකම්ම දාන්නට එපා. ටිකක් දානවා. දාලා ඔබ අතේ හොඳට අතුල ගන්නවා. ඊළඟටම මතුට මතුපිට පස් වතාවයි, අනිත් මතුපිට පස් වතාවයි, අතැඟිලි පටලා පස් වතාවයි, අතැඟිලි මාරු කර පස් වතාවයි. ඊළඟට හොඳට මෙහෙම මිට මොළවල අතේ හොඳට පස් වතාවක් කරනවා. මහ පැටඟිල්ල ඊළඟට ඉතුරුලා තියෙන ඒක විදියට පිරිසිදු කරා. අවසානයේදී මේ විදියට කර තප්පර 20යි. හැබැයි මේ 20 කරාට පස්සේ කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. දැන් ඔබ සබන් සවතරින් හේදුවා නම් අත් දෙක පිහිදන්නට එපා. දැන් ගෙදර හැමෝම අත පිහිදෙන තුවාය ළඟට ගිහලා අත පිහිදන්න එපා. අපපස්ථාන කරන පුත්කලසා රෝගියා ඔබ වෙනම තියාගන්න. දැන් ගෙදර උනත් ඉවත් කරන රෙදි ඕන තරම් ඇතිනේ. ඒක හොත්තට සබන් සවතරින් හොදලා වේලලා ඔබට පුළුවන් පොඩි හතරැස් රෙදි කඩ කපලා කපලා වෙන වෙනම තියන්න. ඊට පස්සේ ඔබ එක එක සැරේට අත පිහිදමිට පස්සේ ඒක අයින් කරලා ඒ ඔක්කොම හොඳට එක සැරේ හොදන අපව අවුවේදලා හොඳට වියලිලා ඔබට පාවිච්චි කරන්න පුළුවන්. එක සැරේකට එකක් වෙන ඔය පරණ කොයි තරම් ගෙවල් වල ඇද්ද ඉවත දාන රෙදි කැබලි මේ කාලෙදී එක ප්‍රයෝජනවත් වෙයි. නැත්නම් ගෙදර ඇත්තක එකට එකතු වෙලා එකට අත පිහිදෙන ස්ථානයේ නිකන් ගිහිල්ලා අත පිහිදන්න එපා. ඒක හොඳ පුරුද්දක් නෙවෙයි කියන එක අමතක කරන්න එපා. හොඳ පුරුද්දක් නෙවෙයි ඒක. ඊළඟට තමයි ඔබ මාස්ක් එක. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් රෝගියෙකුට අපෝපස්ථාන කිරීමේදී තින් සුදුසු වෙනවා මේ සනිය මේ ශල්‍ය මාස්ක් එක. ඔබ දන්නවනේ දැන් අපි අතර තියෙනවා N95 මාස්ක් එක. ඒක ඍජුව රෝගියා හඳුනාගෙන රෝගී සත්කාර සේවයට ඉතාමත් වැදගත් වෙන N95 මාස්ක් එක. ඒකෙන් 95%ක්ම වගේ ආරක්ෂාව සපයනවා. ශල්‍ය මුව ආවරණ 85%කට වඩා වැඩි ආරක්ෂාවක් සපයනවා. සාමාන්‍ය ගෙදර භාවිතා කරන රෙදි වලින් හෝ කෝම්බෙඩ් නිවසේදී හදන ඕනම එකක් 65%කවත් ආරක්ෂාවක් ඔබට සපයා දෙවි. නැවත ඔබේ ආර්ථික තත්ත්වයේ සහ ඔබේ පවුලේ පසුබිමත් මතය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔබ ශල්‍ය මාස්ක් එකක් පාවිච්චි කරන එක සැරයයි ඒක ඉවත් කරන්නට ඕනේ අනිවාර්යයෙන්ම. හොද හොද ඔබට පාවිච්චි කරන්න බෑ. එහෙමනම් ඔබ ඒක පාවිච්චි කරන ක්‍රමය මා කියන්න. නිකන් හැමතැනින්ම අල්ලලා ඒක කරන්නේ නෑ. අත් දෙක හේදුවා හොතල අර විදියට. ඊට පස්සේ ගත්ත පටි දෙකෙන් නාසය මැද මෙහෙම තිබ්බා. මෙහෙම දැම්ම කන් දෙක දෙපැත්තට.
දාලා ඉවරයි හොඳට ඊට පස්සේ මෙහෙම මේ අපිට පේනවා ඇති මෙතන තහඩුවක් මේ තියෙනනේ නැවෙන් කම්බිය ඒක මෙහෙම තද කරා සීල් කරා ඇදලා ගත්තා එච්චර දැන් ඔන්න ඔබ රෝගයට සත්කාර කළ ඉවරයි ඒ කියන්නේ රෝගියාගේ ඔක්කොම ප්‍රතිකාර කළ ඉවරනට පස්සුව විශේෂයෙන් අපි හිතමු මල මූත්‍රා අසෝචි කිවිසම් කෙල එවැනි දේවල් වලදී සත්කාරවලදී ඉතින් ඔබට මේක භාවිත කිරීම හොඳයි ඔහු යථා තත්ත්වයට පත් වෙනකන් නමුත් ඔබේ ආර්ථික තත්ත්වයේ අනුව ඔබට නිවසේදී සකස් කරපු එකක් හෝ ඔබ භාවිත කිරීම වැදගත් වෙනවා අවසානයේ මේ වගේ එකක් නම් මතක තියාගන්නේ මේකේ මේ හුඟක් අය මේ වර්ණ තියෙනවා හොඳද දැන් ඔබ දන්නවා මේකේ නිල් වර්ණේ හෝ ඕනම වර්ණයක් නැත්තම් ඒක එළියට තියෙන්නේ ඇතුලේ තියෙන සුදු වර්ණේ හැබැයි සුදු වර්ණේ එළියට දාලා කරන්නේ නැහැ හුඟක් අය මේක වැරදියට තේරුම් අරන් දෙන සමහර මොකද ඒක මතයක් දිගටම ගියා වර්ණ දෙක පටලවලා නමුත් එහෙම එකක් නැහැ වර්ණේ එළියේ සුදු පාට ඇතුලේ දැන් උන ඔබ වාචික කළ ඉවරයි ඊට පස්සේ ඔබ ගලවලා ඉවත් කරනකොට මේක මෙහෙම ගත්තා මැදින් ගන්නේ නැහැ ගලවලා වහලා තියෙන ඩස්බින් එකකට කෙලීම ඔබ දැම්මා දාලා ඉවරලා මොකද කරන්නේ ඔබ නැවතත් අධික සබන්ස වතුරෙන් හොදනවා අත පිහිදනවා රෙදි කඩකින් ඒක ඉවත් කරා නැවත මේ සුපිරිසිදු කම කියන එක ඉතාමත් අත්‍යවශ්‍ය කාලයක් මේ වසංගත රෝග කාලයේදී ඒක හොදෙක් අපි පමණක් රැකගෙන ඉඳලා වැඩක් නැහැ සමාජයේ හැම කෙනාම රකින්නට ඕන කියලා අමතක කරන්න එපා හැබැයි හදිසිවත් රෝගියාට ඇවිදින්න බෑ කෙල සෙම එකතු වෙලා දැන් කෙල ගහනවා නොයෙකුත් දේවල් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් අත්‍යවශ්‍යම පාවිච්චි කරන්න මතක තියාගන්න මේ අත්‍යවශ්‍යම පාවිච්චි කිරීමේදී ඔබ දැන් ඔබේ නිවසේදී ඔබට අත්‍යවශ්‍යම භාවිත කරලා ඒ දේ ක්‍රියාත්මක කරන්න පුළුවනි ඒ හැම මොහොතකදී ඔබ සුරක්ෂිතතාවය ගොඩනගන මාස්ක් එකක් දාලා ඔබ අත්‍යවශ්‍යනුත් දාලා ඒ රෝගියාගේ ප්‍රතිකාර ක්‍රියාත්මක කරන්න හැබැයි දැන් උන රෝගී සත්කාර සේවයේදී ඔබ අත්‍යවශ්‍යම පාවිච්චි කරලා ප්‍රතිකාර කරාට පසුව හැම එකින් එකටම දැන් අපිටම දැන් එක සැරයක් පාවිච්චි කරලා ඉවල මේක ගලවලා තියලා ආපහු ඔබට පාවිච්චි කරන්න බෑ මේවා එක සැරයක් පමණයි පාවිච්චි කරන්න සුදුසු මල අසූචි කෙල සෙම මොනව හරි දෙන ඊට පස්සේ ඔබ ඒක ගලවනකොට මතක තියාගන්න මේ ඔබ දැන් මේ අපිරිසිදුනේ එළිය ඔබ මෙහෙම ගුලි කරගත්ත ගැලෙව්වා ඊට පස්සේ බලන්න ඔබ මේක මෙහෙම අත තියලා මේකත් එක්ක ගුලි කරලා ගලවලා දැම්මා ඔබට තේරුණානේ එතකොට ඔබේ අතේ ගෑවෙන්නේ ඊට පස්සේ ඔබ මේක වස ඇති ඩස්බින් එකකට දාලා අර විදියටම අත සබන්සවතුන් හොඳට හොදලා ඉවර වෙලා තමයි ඔබ ඔබේ රාජකාරී ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ කියන්නේ අපි අසනීප කෙනෙක් ඔබේ නිවසේ ඉන්නවා නම් මේ කාලයේදී ඔබේ පවුල සුරක්ෂිත කිරීම පිළිබඳවයි මා අවධානය යොමු කරන්න උත්සාහ කරන්නේ. විශේෂ ශරීර තරල. ඊළඟට තමයි දැන් අපි දන්න රෝගියාගේ ඇඳ ඇතිරිලි. කොට්ට මෙට්ට ඒව ඔක්කොම gedara ayge redit ekkala dala ho me sodante epa ewa wenama hondata sabansa wathulin ho oba bhavitha karana onama deyerekin hondata hodala awwe welala nawatha nawatha bhavitha karanna puluwan habai ara putgalaya e rogeyata satkara karana putgala karana obata ekkenek minna marna eka ithin oba balanna namuth ithama honda wenney pauliyai surakshita karanna palamak tanima tamai rogiyekuta attha awashya wenne ewa ithama hondin hodanna e wageema amathak karanna dinapathama නාන කාමරයේ වැසිකිළිය රෝගියාගේ කාමරය හොඳට සුද්ධ පවිත්‍ර වෙන්න ඕනේ. එතකොට ඒ සුද්ධ පවිත්‍ර කරනකොට අනිවාර්යයෙන් මාස්ක් එකක් දාන්න ඕනේ, අත්වැසුමක් දාන්න ඕනේ. ඔබ ඒව දාගෙන හොඳට සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. එක්ක සනීපාරශක තියරයකින් හෝ හොඳට සබන් සතුද මොප් කරලා හොඳට පිරිසිදු කරලා ඒව වෙනම තියන්න උත්සාහ කරන්න. මොකද මේ හුඟක් අය ලෙඩ මිනිස්සෙක් ඇත්තම් ගෙවල්වල ලෙඩ ඇඳීම දාලා ජනෙල් දොරල් වහලා අන්තුරුයි කිසිම සත්කාරයක් නැහැ ඔක්කොම එකට යන්නේ එතකොට ලෙඩ තත්ත්වයන් වැඩි වෙනවා විතර ඔහුගේ සතුට ඔහුගේ ආත්ම ශක්තිය වැඩි දියුණු කරලා ඔබ සුරක්ෂිත කිරීම තමයි අප විසින් කරන්න ඕනේ නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න අනිත් එක ඔහුගේ ඇඳුම් පැළඳුම් වෙනම තියන්න ඔහුත් එකට ඉන්න එපා ඒ වගේම ඔහු කන කෑම ආරසයි කියලා ඉල්ලගෙන කන්න එපා ඔහුගේ දේවල් මුසු කරන්න එපා ඔහුත් එක හිතවත් අම්මා තාත්තානි කියලා එහෙම කවන්න ඔබ කන දේ එයාට කවන්න සූදානම් වෙන්න එපා ඔවුන් දරුවන් කොච්චර ආදරේ වුණත් දරුවන්ව දැනුවත් කරන්න මොකද අපි දැන් මේ කාල පරිච්ඡේදය ඉතාමත් වැදගත් වෙන්නේ මොකද දන්නවද අපි සාමාන්‍ය වසංගත රෝග තත්ත්වයකදී අපි කොහොමද ජීවත් වන්නේ මෙන්න මේක දරුවන්ට හොඳ පාඩම
ඇත්තමක් ඔබ උණක් ඇස්සත් හෙම්බිරිසා තියෙන කෙනෙක් හරි වෙන් කරලා දරුවන්ට උගන්වුවොත් මේ විදියටයි අසනීප රෝග තත්ත්වයක අපි කරන්නට ඕනි ප්‍රතිකාර කරන්නට ඕනි කියලා. ඒක දරුවා ඒ මතකයෙන් ඉදිරියට ක්‍රියාත්මක කරන නිසා මේ නිවස පරිසරය තුළ නොසැලකිලිමත් වන්නට එපා. ඔබ සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අද මම ඔබට අවධානය යොමු කරේ අසනීප තත්ත්වයේ රෝගියෙක් ඉන්නවනම් ඔහුව රැකබලා ගැනීම සහ ඔහුගේ තත්ත්වය අවධානම් වෙනවනම් කිසි දවසක පමා කරන්න එපා. 13:90 මේ කාලයේදී උණ කැස්ස හිඹිලිස උග්‍ර අමාරුවක් තියෙන වෛද්‍ය උපදෙස් ලබා ගැනීමගෙන ඔබට යන්න හැකියාවක් තියෙනවා. එහෙම නැතිනම් ඔබ කඩිනමින් මේ රෝගියාව සුවපත් කළ ගෙදරයි ඒ තත්ත්වයෙන් ආරක්ෂා කරලීම සඳහා වහාම ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මතය තියෙන පුංචි පුංචි කරුණු උනත් ඔබ රටේ ජනතාව හැටියට ඔබ දැනුවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද රෝහලේ රෝගීන් සුවපත් කිරීම අපේ වගකීමක් වුණාට ඔබව දැනුවත් කර තව කෙනෙක් නිරෝගී වන්නට අපේ ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම නිසයි මම ඔබට අද කතා කරේ. ඒ නිසා කරුණාකර රෝගීක් ඇත්ත ඔහුව සුරක්ෂිත කරලා ඔබ සුරක්ෂිත වෙලා සමාජය සුරක්ෂිත කරන්න ඔබේ වගකීම ඉෂ්ට කරන්න.